ආදරණීය කලාකරුවා ටෙනිසන් කුරේ ජීවිතයෙන් සමුගන්න කලින් කිව්ව අවසන් කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. ටෙනිසන් කුරේ කලාකරුවාණන් සිය ජීවන රංගමඩලින් බැස ගියේ ලාංකික රසික රසිකාවියන් නොසිතූ මොහොතකයි. කුඩා තරුණ මහලු වයස් භේදයකින් තොරව ඔහුට ආදරය කළ ලාංකික ජනතාව ඔහුගේ වියෝව අසා දුක්වන මොහොතක් තමයි මේ. කොහොම හරි ටෙනිසන් කුරේ ආදරණීය කලාකරුවාණන් සිය ජීවිතය පිළිබඳව අපූරු ආවර්ජනයක් 2020 සැප්තැම්බර් පළවෙනිදා කරනු ලැබුවා. මේ ඉම ආවර්ජනයේ උපුටා ගැනීමයි. මගේ උපන් ගම මොරටුව. මගේ තාත්තා ඉඩ්ගා ආදර් කුරේ. අම්මා රන්මුදියන්සිලාගේ රන්මැණිකා. පාසල් ගියේ මොරටුවේ මෙතෝදිස්ත පාසලට. පාසල් කාලේ ඉඳන්ම තමා මම කලාවට ආස කළේ. පාසල් කාලෙදිම මම විසක් නාට්‍යයක් කළා. ඒ අපායේ තප්පර 84,000ක් කියලා. ඒ නාට්‍ය පිටපත ලියලා නිෂ්පාදනය කළෙත් මම. පසු කාලෙක මේ කතාවෙන්ම චිත්‍රපටයක් කළා. මම මුලින්ම බැලුව චිත්‍රපටය තමයි පුරුෂ රත්නය. එහි එන ළමා නළුවන්ගේ රඟපෑම් දැරලා තමා මට ආසාවක් ආවේ රඟපාන්න. අල්ලපු ගෙදර චිත්‍රපටය මම 11 වතාවක් විතර නරඹලා තියෙනවා. එහි දෙබස් පවා මට කඩපාඩම්. ඒ වගේම රීකාව චිත්‍රපටයේ රංගනයක් දැක්කහම සිනමාවට කලාවට තියෙන ආසාව වැඩි වුණා. සිනමාවට කොච්චරනම් උනන්දුවක් තිබ්බද කියනවනම් මම චිත්‍රපට නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණවලටත් සහභාගී වෙලා තියෙනවා. නමුත් ප්‍රතික්ෂේප වීම තමා වැඩි. මොකද මම ලස්සන නැහැනේ. ගන්වලා එවන්නම් කියලා තමා හුඟක් තැන්වලින් මට කිව්වේ. ඔය අතරේ මම දවසක් ගියා විනෝද සමයේ මෙහෙවන ඇල්බර්ට් පෙරේරා මහතා සහභාගී වන උත්සවයකට. ඉදා ඇල්බර්ට් පෙරේරා මහතා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා පුළුවන් නම් විහිළුවක් කරලා සභාව පිනවන්න කියලා මට අවස්ථාවක් ලැබුණා. කොහොම හරි මම සභාව පිනවන අතරේ ඇල්බර්ට් පෙරේරා මහතා ආවා. මම නතර කරන්න හැදුවත් ඔහු කිව්වා මට දිගටම කරගෙන යන්න කියලා. කොහොම හරි එදා ඇල්බර්ට් පෙරේරා මහතා මගේ කුසලතාවය අගය කළා. ඊට පස්සේ මට විනෝද සමය නැරඹීමට ගුවන් විදුලියට යන්න අවස්ථාවක් ලැබුණා. 1972 හඳ ඇදි සිත්තම් චිත්‍රපටයේ පිටපත ලිව්වේ මම. ඒ මට රඟපාන්න තියෙන ආසාවට. අම්මත් එක්ක රණ්ඩු වෙලා ගෙදර වහලා හදන්න තිබ්බ සල්ලි වලින් තමයි චිත්‍රපටය කළේ. ඒකේ රඟපෑවේ සෝනියා දිසා, දුන් සිරිසේන, රෝහිණී ජයකොඩි වගේ දක්ෂ අය. හැබැයි ඉතින් චිත්‍රපටය තිරගත කරගන්න ලැබුණේ නැහැ. අන්තිමට ගෙදර වහලත් නැහැ, චිත්‍රපටයත් නැහැ. හේමසිරි සෙල්ලප්පෙරුම්ගේ ජීවන්ති කියන චිත්‍රපටයේ සුළු චරිතයකින් තමයි මම සිනමා ලෝකයට අවතීර්ණ වෙන්නේ. ඉස්සර ඉඳන්ම මම ළඟින්ම ඇසුරු කරපු දෙන්නෙක් තමයි දිනේෂ් ප්‍රියසාත් සහ ජීවන්ත කියන්නේ. දවසක් මට දිනේෂ් කිව්වා හොඳ පිටපතක් ලියන්න කියලා. ඒ අනුව තමයි මම නොම්බර 1 පිටපත ලිව්වේ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ රාජ් රණසිංහ. හැබැයි ඔහු කැමති වුණේ නැහැ මුලින් මට මේකේ ප්‍රධාන චරිතය දෙන්න. දිනේෂ්ට ඕන වෙලා තිබ්බා මට දෙන්න. අන්තිමට පොඩි කොටසක් කරලා පෙන්නන්න කිව්වහම මම කරපු කොටසට රාජ්ට හිනා ගියා. ඊට පස්සේ තමයි බන්දු සමරසිංහයි මමයි රඟපෑවේ. දිනේෂ්ගේ ඊළඟ චිත්‍රපටය වන පෙරලිකාරයෝ චිත්‍රපටයේ කතාව දෙබස් ලිව්වෙත් මම. කොහොම හරි පෙරලිකාරයෝ චිත්‍රපටයෙන් පස්සේ විජය කුමාරතුංග මා එක්ක හොඳටම හිතවත් වුණා. දවසක් විජය අයියා කතා කරලා ඇහුවා මොකද කරන්න කියලා. අපි කිව්වා මොනවා කරන්නත් මේ චිත්‍රපටය එළියට එන්න එපැයි කියලා. එතකොට විජය අයියා කිව්වේ එහෙම කරන්න එපා. හොඳ චිත්‍රපට පිටපතක් ලියන්න කියලා. ඒ අනුව ලිව්ව පිටපත තමා වරදට දඬුවම චිත්‍රපටය. ඉතනින් පස්සේ ඉතින් දිගටම චිත්‍රපට ලිය ලියා කරපු එක තමයි කළේ. කම්මෝගෝ චිකාගෝ, හිත හොඳ සෙල්ලම්, කොළම්පුරේ වගේ චිත්‍රපට අපි දෙන්නට දෙන්න හොඳ අවබෝධයෙන් තමා වැඩ කළේ. මගේ හැම චිත්‍රපටයකම හාස්‍ය තමා ප්‍රබල සාධකය වුණේ.
1989 අකීකරු පුත්‍රයා කෙටි චිත්‍රපටයේ කතාව ලියලා අධ්‍යක්ෂණය කළා. විවිධිකාවේ ජනප්‍රියම හාස්‍යෝත්පාදක රංග ශිල්පියෙක් වූ සිසිල් ගුණසේකර මහතාගේ නාට්‍යවලින් මම නමක් ගොඩනගාගත්තා. රැල්ල, වඩමාරච්චි, කැප්ටන් කූල් වැනි නාට්‍ය වටා මෙන්ම විශාල ප්‍රේක්ෂක පිරිසක් මගේ වටාත් එකතු වුණා. 1998 නම් සිංහල චිත්‍රපටවලට ඉතා අඳුරු කාලයක් වෙලා තිබ්බේ. මොකද සිනමා ශාලා වෙත සෙනඟ නැතිව සමස්ත සිනමා කර්මාන්තයම අන්ත අසරණ වෙලා තිබ්බේ. ඔය වෙලාවේ තමා රෝහිත සිල්වා මාවයි බන්දුවයි දාලා රෑ ඩැනියෙල් දවල් මිගෙල් චිත්‍රපටයේ කළේ. මුදුම කියන්නේ වැහෙන්ඩ ඔන්න මෙන්න තිබ්බ සිංහල සිනමා රසිකත්වයට නව ජීවියක් ඇවිල්ලා සිනමා ශාලා පිරෙන්න සෙනගාවා. රෑ ඩැනියෙල් දවල් මිගෙල් අතිචේයින්ම සාර්ථකව දින 100ක් පසු කරමින් ප්‍රදර්ශනය වුණා. කාලයකට පස්සේ බොහෝ සිනමා හල්වල හවුස්ෆුල් පුවරු දිස්සුණා. මේක දැක්ක රොයිඩ් සිල්වා ඒ සාර්ථකත්වයෙන් උපරිම ප්‍රයෝජනය අරන් රෑ ඩැනියෙල් දවල් මිගෙල් දෙක නිර්මාණය කළා. 2000 දී හැමෝම මවිත කරමින් පළමු එකේ වාර්තාවද බිඳහෙළමින් රෑ ඩැනියෙල් දවල් මිගෙල් දෙකත් සිනමා ශාලා හවුස්ෆුල් වෙමින් දින 100 ඉක්මවලා ප්‍රදර්ශනය වුණා. චිත්‍රපට 80කට වැඩි රඟපාලා තියෙනවා. 1989 අකීකරු පුත්‍රයා කෙටි චිත්‍රපටය සහ 2011 දී Thank You Birdie චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඒ එක්කම චිත්‍රපට රසක කතාව දෙබස් ලිව්වා. සිනමාවේ දිගටම නිර්මාණවලට දායක වුණා. ජීවිතේ වැඩියෙන්ම මට වටින්නේ ජනතා සම්මානය. ඒක නොඅඩුව ලැබෙනවා. ඒ නිසා තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින්. කොහොම හරි මේ තමයි ටිනිසන් කුරීනම් ආදරණීය කලාකරුවාණන් සිය ජීවිතය පිළිබඳව අපූරු ආවර්ජනයක් කරමින් 2020 සැප්තැම්බර් 1 වෙනිදා කරපු කතාව. ඇත්තටම ඉතින් කුඩා තරුණ මහලු වයස් ભેදකින් තොරව මුළු රටක් ආදරය කළ මේ කලාකරුවාට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි. වැරහැලි අඳගත් කල සුළු වැරදි පවා පෙනේ. සලු පිළි ආභරණ වනි සැරසුණු කල සියල්ල වැසේ. අපරාධයේ සහ පාපේ රණින් ආලේප කළ විට යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදෙනි දෙකට වෙයි. නමුත් ඒ වැරහැලි වලින් එළු කල අයිකොන් ටිකයාගේ සැරටියටත් සිදුවේ. ස්තුතියි.